ايوه ويترم عاد مارتا كامي، ايوه ويترم بولندر، ايوه ويترم نويو سليمات، ايوه ويترم سكا صحيح ولايني، ايوه ويترم مود ابي كومود كنو جين، ايوه ميترم كنا ده ساتيك ابي adjectives باويتا كرلا كتا كراني دعوا واتي كنونه ايوه ميترم كاري بقول ايوه ميترم مود ايوه ميترم ආත්මార్థකාමි දැන් අපි බලමු කොහොමද ওই විදිහ අදහස් හදන්නේ කියලා ඇයි ඔයා මේ තරම් why are you so why are you so why are you so ආත්මార్థකාමි selfish එක selfish කියන වචනේ නාම විශේෂණ පදයක් අපි වට කියන adjectives කියලා අනේ නාම විශේෂණ පද තමයි මෙතනදී එකතු කරන්නේ why are you so selfish why are you so selfish why are you so selfish why are you so එකට එකතු කරනවා adjective එක selfish why are you so selfish why are you so selfish why are you so selfish ඇයිවා මේ තරම් ආත්මార్థකාමි ඇයිවා මේ තරම් කාර්යබහුල ඇයිවා මේ තරම් කාර්යබහුල ඔකේ you can talk few minutes with me මට පුළුවන් මාත් එක්ක විනාඩි කිහිපයක් කතා කරන්න ඇයිවා ඇයිවා මේ තරම් කාර්යබහුල දැන් ඔයා දන්නව කො හදන ක්‍රමේ වාක්‍ය කොහොමද හදන්නේ කියලා why are you so why are you so why are you so why are you so කාර්යබහුල busy why are you so 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 busy අයියෝ ඔය තරම් කාර්යබහුල ඉතාමත් නිවැරදිව ලස්සනට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුහුණු වීම කරන්න ඔයා කැමතිද ඔයා එහෙම ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුහුණු වීම කරන්න කැමති නම් 6 වෙනි මාසේ කියන්නේ ජූනි මාසේ 26 වෙනිදා මගේ අලුත්ම ඔන්ලයින් ඉංග්‍රීසි පාඨමාලාව පැවැත්වෙනවා. ඉතින් ඔයාට පොඩි පොඩි ඉතාමත් සරල ඉංග්‍රීසි වචන ලියන්න සහ කියවන්න සාමාන්‍ය දැනුමක් තියෙනවා නම් මේ ඔන්ලයින් ඉංග්‍රීසි පාඨමාලාවට සම්බන්ධ වෙලා තව කෙනෙක් එක්ක face to face ඉංග්‍රීෂ් කතා කරන්න හොඳ පුහුණුවක් ගන්න පුළුවන්. මෙම පාඨමාලාව ජූලි මාසේ 26 වෙනිදා ඒ කියන්නේ බදාදා රාත්‍රී 9:30ට ආරම්භ වෙනවා. මේක සතියේ දවස් 3ක් පැවැත්වෙනවා සඳුදා බදාදා සිකුරාදා. ඒ දවස් 3ේම රාත්‍රී 9:30 සිට 11:30 දක්වා පැවැත්වෙනවා. මේ සඳහා කිසිම වයස් භේදයකින්තරව ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අවුරුදු 10 ඉඳලා අවුරුදු 70 80 85 විතර දක්වා වයස් කාණ්ඩවල කට්ටිය මගේ ක්ලාසස් වලට සම්බන්ධ වෙනවා. ඉතින් ඒත් එක්කම ඔයා ඕනම ශාස්ත්‍රයක රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන් විදේශගත වෙලා ඉන්නවා වෙන්න පුළුවන් එහෙම නැත්නම් යම් අධ්‍යාපන ශාස්ත්‍රයක තම අධ්‍යාපනය ලැබනවා වෙන්න පුළුවන් ඔය මොන ශාස්ත්‍රයක හිටියත් ඔයාලට පුළුවන් මෙම මාස දෙකේ ඉංග්‍රීසි පාඨමාලාවට සම්බන්ධ වෙලා ඉතාමත් ලස්සනට ඉංග්‍රීසි කතා කරන්න පුහුණු වීම කරන්න ඒ සඳහා ඔයාට යම් කිසි උනන්දුවක් තියෙනවා නම් මේ ස්ක්‍රීන් එකේ තියෙන මගේ WhatsApp නම්බර් එකට ඔයාගේ නම සඳහන් කරලා 6 වෙනි මාසේ 26 වෙනිදා පවත්වන ඉංග්‍රීසි පාඨමාලාවට සම්බන්ධ වෙන්න අවශ්‍යයි කියලා මට WhatsApp මැසේජ් එකක් එවන්න. ඊට පස්සේ පිළිබඳව සියලුම විස්තර මම ඔයාලට ලබා දෙනවා. Right. දැන් එනවා ඔයාලට කියන්න ඕනේ ඇයිවා ඔය තරම් මෝඩ? අපි අහනවා නේද සාමාන්‍ය වෙලාවට කෙනෙක්ගේ මේ ගොඩක් යා නිතර මේ විදිහේ වැඩ කරනවා නම් මෝඩ වැඩ කරනවා අපි අහනවා ඇයිවා ඔය තරම් මෝඩ? මෝඩ කියන අදහස දෙන්නේ foolish කියන වචනේ. Why are you so foolish? 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 Are you always a mood? Why are you so foolish? Are you always a mood? Are you always a kammeli? Ai oya oya tarang kammeli. Why are you so kammeli adhas denne lazy? Why are you so lazy? Why are you so lazy?
Why are you so lazy? Why are you so lazy? ඇයිවා ඔය තරම් ඔහු ගැන සැක සැක කියන අදහස දෙන්නේ suspicious suspicious. Why are you so suspicious of him? Why are you so suspicious of him? ඇයිවා ඔය තරම් ඔහු ගැන සැක. Why are you so suspicious of him? Why are you so suspicious of him? Aiya oyataram ohu gena saka. Why are you so suspicious of him? Why are you so suspicious of him? Aiya oyataram ohu gena saka. Aiya oyataram me patu manasikatweke inne. Okay, patu manasikatweke nadahasa denawa narrow minded. Narrow-minded. Why are you so narrow-minded? Why are you so narrow-minded? Why are you so narrow-minded? Narrow-minded. Why are you so narrow-minded? Why are you so narrow-minded? Aiwa oy taram patu manasikatwayak inne. Okay, ඉතින් මේ විදිහේ අදහස් අපි නිතර සිංහල භාෂාවෙන් කතා කරනවානේ. එතකොට වාට දැන් ඔන්න ඉංග්‍රීසි වලින් කොහොමද මේ විදිහේ අදහස් කතා කරන්න කියලා මම කියලා දුන්නා. හැබැයි මේකට ඔයා ගාව why are you so කියන කොටසින් පස්සේ භාවිතා කරන්න adjectives යම් ප්‍රමාණයක් මතක තියෙන්න ඕනේ. Okay, පැහැදිලිද? Why are you so වලින් පස්සේ අපි adjectives නාම විශේෂණ පද තමයි මෙතනදී භාවිතා කරන්නේ. අපි තව උදාහරණ කීපයක් සාකච්ඡා කරලා බලමු. දැන් වාට කෙනෙකුගෙන් අහන්න ඕනේ, ඇයි ඔයා ඔය තරම් බොළඳ? ඇයි ඔයා ඔය තරම් බොළඳ? බොළඳ අදහස දෙන්නේ silly කියන වචනේ. Why are you so silly? Why are you so silly? Why are you so silly? ඇයි ඔයා ඔය තරම් බොළඳ? මෙතනදී මේ you, why are you එන නිසා තමයි මෙතන why වලින් පස්සේ ආ භාවිත කරන්නේ. Why are you? Okay, එතකොට why are we, ඇයි අපි මේ තරම් බොළඳ? Why are we so silly? ඒත් why වලින් පස්සේ ආ භාවිත වෙන්නේ. ඇයි එයාලා ඒ තරම් බොළඳ? Why are they so silly? හැබැයි ඔයාට කෙනෙකුගෙන් අහන්න උනොත් ඇයි ඇය ඒ තරම් බොළඳ? එතකොට why are she නෙමෙයි, why is she so silly? Why is she so silly? ඇයි ඇය ඒ තරම් බොළඳ? Why is she so silly? ඇයි ඔහු ඒ තරම් බොළඳ? Why is he so silly? ඇයි ඇය ඒ පිරිමි ළමයා ගැන ඒ තරම් උනන්දු? Why is she so interested in that boy? Why is she so interested in, interested වලින් පස්සේ in කියන වචනේ ඉන්න ඕනේ. ඔය interested කියන වචනේත් එක නිතරම in කියන වචනේ යනවා. Interested in that boy. Why is she so interested in that boy? Why is she so interested in that boy? ඇයි ඇය ඒ පිරිමි ළමයා ගැන ඒ තරම් උනන්දු? දැන් අපිට ඔක අනිත් විදිහට අහන්න පුළුවන්. ඇයි ඔහු ඒ ගෑනු ළමයා ගැන ඒ තරම් උනන්දු? Why is he, why is he so interested in that girl? Why is he so interested in that girl? ඇයි ඔහු ඒ ගෑනු ළමයා පිළිබඳව ඒ තරම් උනන්දු? ඇයි ඔයා ඔය තරම් අපරීක්ෂාකාරී? Why are you so aparikshakari, careless? Why are you so careless? Why are you so careless? Why are you so careless? ඇයි ඔයා ඔය තරම් අපරීක්ෂාකාරී? ටිකක් අපරීක්ෂාකාරී විදිහට drive කරන කෙනෙක්ගෙන් වහනවා. ඇයි ඔයා ඔය තරම් අපරීක්ෂාකාරී? Why are you so careless? Why are you so careless? ඇයි ඔයා ඔය තරම් නොයවසිලිමත්? අයියෝට ඔය තරම්ම ඉවසILLක් නැත්තේ ඇයි? Why are you so
නොයිවසලිමත් අදහස දෙන්නේ impatient. Why are you so impatient? 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 ඇයි ඔය තරම් අපරීක්ෂාකාරී? Why are you so නොයිවසලිමත්? Why are you so impatient? Aiyaa oye taram noyivasalimat aparikshakariya dasadeni careless. Why are you so careless? Aiyaa oye taram aparikshakari. Aiyaa oye taram noyivasalimat. Why are you so impatient? So I think you could understand how to use why are you, the phrase why are you, with some adjectives. Okay, so therefore to speak this pattern you should remember, you should know some adjectives, otherwise it will be very difficult for you to speak like this. Therefore learn some adjectives like this. You just type adjectives and then you will get a lot of adjectives on internet, right? If there is any problem with these things, please get me a call and I will definitely help you, right? So that's enough for the day. Let's meet with another useful and very practical video like this. So, goodbye.